ඔබේ දරාස් සොයා ගන්න. රනිල් වික්‍රමසිංහ මහතා කිසිම ජනවරමක් ඇති පුද්ගලයෙක් නෙමේ. එබඳු පුද්ගලයෙක් අගමැති ඇටියට පත්කිරීමේම විශාල දෝෂයක් තිබුණා. නමුත් ඒක ජනාධිපතිතුමා එතුමාගේ හිතුමතයට කරපු දෙයක්. ඒ නිසා දැන් අගමැතිවරයා වැඩබලන ජනාධිපති හැටියට පත් වෙලා තියෙනවා. ඒකත් ගෝඨාභය මහතාගේ පත්කිරීමක්. ඒකේ අපි දැක්ක ලියවිල්ලක් යවලා තිබුණා දැනගන්න කෙටි අසනක් එක්ක ගෝඨාභය මහතාගේ. නමුත් අපිට හරි තහවුරුවක් නැහැ ඔහුව වැඩබලන ජනාධිපතිවරයා හැටියට පත් කරයි කියලා. හොඳයි, ඒක පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමට වරමක් නැත්තම් ඔහුට වැඩබලන ජනාධිපතිකමටත් වරමක් නැහැ. නමුත් අගමැති ධූරයේ ඔහුගේ තිබෙන තුරු වැඩබලන ජනාධිපති ධූරයේ ඉන්නට ඔහුට අයිතියක් ලැබෙනවා ජනාධිපතිවරයාගේ ඉවත්වීමෙන්ම. CTK Merchant Commission එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. ජනාධිපතිවරයා ඉවත්ව ගිය වහාම වැඩබලන ජනාධිපති ධූරයට පත් වෙන්නේ අගමැතිතුමයි. හැබැයි ඒ ජනාධිපතිතුමා ඉල්ලා සුනොතෝ මිය ගියොත් නැත්නම් ඔහුට තමන්ගේ ධූරයේ කටයුතු කරගන්න බැරි තරම් අමාරු තත්ත්වයකට පත් වුණොත් දැන් වෙලා තිබෙන්නේ මේ අගමැතිතුමා හැටියට පත් කරනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයාගේ බලයත් තමන්ගේ අතට අරගෙනයි තියෙන්නේ. දැන් මේක මේ රටේ ඉන්න දේශපාලන පක්ෂවලටත් අරගලකරුවන්ටත් දරාගන්න බෑ. දේශපාලන පක්ෂ වශයෙන් ගත්තාම පක්ෂ ගණනාවක අපි කියා හිටිනවා ඔහුට ඒ ධූරවලින් අස්වෙන්න කියලා. ඇත්තටම මේ අරගලකරුවන්ගේ ඉල්ලීම තිබුණෙත් ඔහුටත් ගෝඨාභය මහතාටත් දෙන්නාටම ඔවුන්ගේ තනතුරු වලින් අස්වි යන්න කියලා. මේ තත්ත්වයේ යටතේ අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් බලතල පාවිච්චි කිරීමට මේ සූදානම් වීම මේ රටේ දේශපාලන සංහිඳියාවට ලොකුම බාධාවක්.